ඇ so, ා රන ල දනට ති අද නෙවට්‍රයින් පොතුලින් සාකචාරන්නට ලාපොරොත්තු ිෂ්ල් ලිබඳව ොද විධ මාධ්‍යයන් තුළෙන් ෆිෂ්ල් ලබා ගැනීම පිළිබඳව විධ මතයන් පල කරතිබෙන. ඉතින් ිෂ්යිල් ලබාගැනීම සම්බන්ධය අද නට්‍රයින් පොතුල සාචා කරන්නට බලාපොරත්තු ්‍රී ංකායි ගකයතු පෝෂණය පිළබඳ සාකච්චාවට ගැන යු ලක් හට ද අපි කතා කළ යුතුයි කියලාට හහිතුනා. ඉතින් නේනිසා තමයි ි පිබඳ. සම්පූර්ණ විග්‍රහයක් අපේ මෙතුලින් කරන්න බපොත් වෙනවා ඔබ ෆිෂ්ල් කියලා හඳුන් මොකක්ද මෙ ඔබට ලබා ගැනීමනි සෑතිවෙන්න තත්වමනවවාද මෙව ලබාගැන්නේ ඇයි ඒවගේ ෆිශ්ල් එක තෝර ගැනීමේදී ඔබ සැලකිලිමත්ත යුතු රණ කියෙන මේ සියල් පිළබඳව නිවටේෙන්් පොතුලින් කතා කරන්නට බලාපොත්වයවා රැදි සිටි ද නියට පෝ මෆිෂල් පිළිබඳ විධ මතයන් පැවතුනත්. ඔබ නිසිසා ආකාරෙන් පිෂල් පිළබඳව දන්නේ නම් ඔබ කිසිදු අවස්ථාවක ප්‍රවටීමකට ලක්වෙෙන. ඉතින් ඒ නිසා අපි මුලිම බලමු පිෂෝල් එකක් ැන මොක්ද කියෙන කාරණය පළිබඳ. තින් අපි දන්න එදිනෙදා ආරේද අපි විවිධ ක්පෝෂක අපේ දේට ලබාගන්න කා බොහයි්රේට ප්‍රටීන මේ දේ වගේ දව. ඉතින් මේේදා ආරක්ම ෆිෂ්වල් කියර කියන්නේ. ඉතින් මේ දේ විදිහයටට අපේ දේහෙට ලබාගන්න බොහෝ විට අපේ ආහරල් අන්තරගත වෙන ්‍රගල රයි අපි බලමුම ්‍රයිගල රයි න මොද කියන පිබඳ ල් ග යි. කිය කියන මෙන්න මේ වගේ ගලිස්රෝල් කියන අපේ ඇල්කොහොල් කාණ්ඩයකුත් පැටියසි තුනකුත් එකතුවෙ තමයි ට්‍රයිගල රයිඩ් කෙනෙක නිර්මාණ වෙලා ය ඉන්න ඔබ ලබාගන්න විධ ආහාරවල මෙ මේ ට්‍රයිගලස් රයිඩ් අතර්ග වෙලා තියන එෙද මේ ට්‍රයිගලස රයි් අපේ දහයට ඇතුළත්තුනයි පස්සෙ මක්දවෙන්න කියලා බැලුවත් මෙන්න මේ ආකාරතම ්‍රගලස් රයි් ඔොල කමකලිස් රක්ෂයක තියෙෙන ඒක අපේ ආමාශය තුළලදී ගලිසරෝල් සහ මේද අම්ල බවට කැඩනුම් ඉතින්ම මේද අම්ල හැටියට අපි හඳුනාගන්න මෙන්න මේ කොටස දැන් අපට වැදගත්වෙන මේ සාකච්චය දි මෙන්න මේ මේ දාම්මලය හෙම තම් පැටියසිට කියනක ඇතින් මේ තවුරට ලොක කල්ලා බැලොත් හම මෙන්න මේ විදිහ කා්ඩ යක්ක්තමයි අපි මේ පටියසි් එකක් කියල හඳනගන්නන්නේ එතින් බලමු මෙන්න මේ ආර් කාණ්ඩය පෙළිබඳව මෙන්න මේ ආර් කියල සංකේතවත් කරන ඇත්ත වශයෙන්ම දිගු කාබණික දාමයක් ඒ ඇන කාබන් පරමාණ එකනකට සම්බන්ධවිච්ච දාමයක් මෙට මේක වෙනස මත තමයි පැටියසිට් එකඒක වර්ගවලින් පැටියසිට් පවතින්නේ. ඒතින් වාල අහලා ඇත සතෘපත්තේ ද. අසන්තෘප්ත මේදාම්ල කියන ආහාරවල අන්තර්ගත වන සගට පිබඳව තින් මේ සතෘප්ත මේදාම්ල කියන මොකක්ද අසතෘප්ත ේදාම්ල කියන මොකක්ද කියක නොදන්නේ නම් ඔබට සිදු හැකියිව පවති එනෑ ඔබගේ ආර අන්තර්ගතව සතෘප් ේදාම් ලසතෘප්ත ේදාම්ල වේෙන්කරගනමින් ඔබගේ හර එකතු කරගන්නට ඒවගේ ඔබ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත යුතු නිසා මේ පිළිබඳවත් අපි බලමු මෙහි ආකාන්ඩේ විදත්ම සතෘප්ත ේදාම්ල අසතෘපත මේේදාම්ල කියන්නේ මොකක්ද කියෙක පිළබඳ. ඇති නනාලට දැම් බලාගන්න පොල මේ යන සතෘපත ේදම්ලයක් හ එමදතම සැචුරේට පැටිය සින්් එක. ල්ල කලින් දෙකපු ආකාණ්ඩේ තමයි මේ රතු පාටික් ලම් අපි සංකෙතවත් කල තින්. ඒතින් මේකෙ වලට බලාගන්න පුළුවන් කාබන් පරමාණන එකනෙකට සම්බන්ධවෙ තියෙන නිබන්දන වලින් මෙතන ද මේ කාබ් පරමාණුවවලට සම්බන්ධවෙන්න පුළුවන් සියලූම හයිඩජන් පරමාණු සම්බන්ධ වෙලා යෙන හිද මේකට අපි කියෙනව සපෘප්ත ේදදාම්ලයක් කිය ඉති ඒවගේ ම අසෘප්ත ේදම්ලයක් යන මෙ මේ වගේ. දැ මේකේ ආකාණ්ඩේදම මේ තියෙන්නේ. එතින් බලන්න මේ. කාබ දත් බදයක් පවතිනවා තින් ඒක අසන්තෘපත්තයි ඒකට සබද වන්න පුළුව හයි රජෙන්ටි කොක්ම බන්ඳ වෙලානෑ එන්න ඒනිසා මේකට කියන අන්සේචරේට පටියසිට් එම තම් අසතෘප්ත ේදාම්ල තින් මේ දෙක් ම ආරවලින් සංකේතවත් කරාට මේ ආරකාන්ඩ වෙන සමඳ තම මේ සන්තෘපත මේදාමලලා සසත්‍රෘපත ේදම්ල කියලා වෙෙන් වෙලා තියෙන. ඉතින් ඒයනෝ ඔබ තේන ඇ ඔබ සතෘප් ේදාමලා සෘප් ේදාමල වෙන්කර හඳුනාගන්න කොහමද කියනෙ පිළිබඳ. ඉතින් අපි ඊලාට බලම ෆිෂ්ෝල් මට සබඳ වන්න කහොද කිය කාරණය පිළබඳ. උම ග ත්‍ර පිල් බඳුව මයිවධන යමුමරන්නේ ති නුම ගත්ත්‍රී කියන එක ගත්ත හම ඒක කෙමික ලිස්ට්‍රක්ෂය තම ම මේ පෙන්නලතියෙන ඒති මේක බැලුවොත්හෙම අපට අපි ආකාණ්ඩය කියලා අඳුරගත්ත මේ පහලින්තියන මේ ඉරි කෑලි හැටියට පෙන්න්නන කොටස. එති මේ කොටසේ වලට බලාගන්නට පුළුවන් අපි උේග කියන සංකේතය දල්ල තිෙන මෙන්න මේ කෙලවරේ දන් කාබන්් පරමාණු තමයි මේ ඉරිවලින් සංකේතවත් මෙතන එ මෙතන දෙක මෙතන තුන කියලාගත්තොත් මෙන්න මේ තුන්වැනි කාබන් පරමාණ වයේ දිිත්වබන්ධනය ආරම්භෙලා තියෙනවනම්, අපි ඒ පැටයසි් හඳුන්නනවා උමේගත්ත්‍රේ කියලා. දෙ ඒ විදිහයටටම අපි තවේකක්් බලමු උමේ ගස්සික්ස් කියන එක පිළබඳව මෙන මේ ආකාරයට මේ පැටිිය සිද් එක ගත්තා හම් මේ කෙලවරේ ඉදම් පලවිනි කාබන් එක දෙවෙනි කාබන් එක තුන්වෙනි කාබන් එක හතර වෙන එක පස්සනක හයවෙන එක මෙන මේ හයවෙනි කාබන් පරමාණු ඉතම දිත්ව බදන ආරම්බිලතින් අන්න එහ නම් අපි ඒකට කියන උමේ ගසික් කියලා ඔය විදිහයට නම්වෙනිකාබන් පරමාණුවෙන් මේක දිත්ව බන්ධනය ආරම්භුණනානම් අපි ඒකට කියනවා උමේගයින් කිය මේ ආකාරයට තමයි Omegaග 3 उमेगा 6 Omega 9 වගේ සංගටක නිර්මාණයවෙලතිී නඉතින් මේ තම අප හඳනගන්න අපේ ආහරවල අන්තරගතව Omegaග 3 පටිය Omegaග6ක් මග 9යින් ක කියන සංගට යට දන්නවට යම්කිසි අබෝධයක් ලැබන්නට ඇති Omegaග 3 उमेगा 6 Omega 9 කියන පටියෙසි කුමන ආකාරයදව හැඳ කියෙන පිබඳව. අදනයේදී සාච්චයද අපි පෝකස් කරන හදත්තම් විශේෂ අවධනයම කරන්න Omegaග 3 පිළිබඳවන ඒතින් අපට හතුනාගන්නට අපේ දේ තුල මග 3 පටියසි ඩකාර තුනක් පවදවන එදන්නේ Omegaග 3. ේඩාකාර තුන මොවාද කියලා අපි ිලඟට බලමු මේවාලට පේන අපේ දේහෙ තුළ පවතන ප්‍රධාන උමේගත්‍රී පැටියසිට් වන එතින් DH කියල එකක්ේ නො Eප කෙලෙකත්තිෙන ඒවගේම ඒල්ල කෙක් තියෙන එතින් මේ DHච කියල කෙන ඩුකෝසා හක්ෂනොයි ැසිටත් කෙනෙ එක. PA කියල කියන ඒකෝසා පැටනොයි කැසිට් කිය එක ඒගේ ඒල්ඒේ කියෙකෙන අල්පල් ලන ලේක් ඇසිට් කියනක මෙම පුංචි අනු තුන තමයි අපි මේ උම ගත්‍රී පැටිසිද්විදිී අපේ දහෙට ලබාගන්නේ සමාජය තුළ බහුලව කතා බහට ලක්වෙලා තියෙන ඔබ දේහයට විධ ක්‍රියාකාර මැතිකරන්නන්නේ මෙන මේ පුංචි පැටිියසිට් අනුතුන. එතින් මේ පැටිසිට් තුන ඇයි මේ තරම් වැදගත්යෙන්නේ. අප ඊළඟට ඒ පිබඳ කතා කරමු. හල ලගන්න ලන් ව ම ගත්‍ර පට ද් අනතුන කමක ස් ක් යක ති නොඩිම යන එල්ල කියෙ හඳුන එක හමදන්තම ල්පල නිනොලනි ෙට කියන එකක්. ද මේක විශේෂත්වයක් පවතින මෙන්න මේ අල්පා ලිනොලනිි කැසිට් කියනක ේ දේහට අත්‍යව්‍ය පට සිදෙක් ද හඳු ග අත්තවශ පට සිද් එකක් හෙමන්ත්තම ඒේෂල් පට සි්ක් කියෙලක් කියන්නන්නේ අපේ දේතුල සිද අවස්ථාවක නිර්මාණය කිරීමට හමන්ත්තම් නි්පාදනය කිරීම හැකිවක් නොමැ පට . කිය ති නො මෙම පටෙසි් තුනෙෙන් මේ පලවනියට තිබෙන අල්පා ෙනොලනිි කැසිට් කෙනෙක විතරයි අපේ දේහෙතු නිර්මාණය කරන්න නැත්තම් නිශ්පානය කරනට බැරි. නමුත් මේ ඒෝසා පෙන්ටනොයි කැසිට්ලි සහඳන්න ඒවගේ මේ ඩකෝ හක්සනොයි කැසිටලෙ සහඳන්න්න පටේසි අපේ දේෙතු නිර්මාණ කරන්න පුලුව නමුත් ඔ දැකඇති අපේ වෙලඳපොලේ පවත්තින විදධ පිෂ් ෝල් වල අන්තර්ගත් වෙන EPAADHC කියෙන සංගටක. ඉති නොබට ගැටලුවක් කෙනවා ඇති. ඇයි මේ EPA DH.ේ දේතු නිශපානය කර. පුලුවන්න්නම් අපි බාහිර ලාගන්න කියෙනකාරන්නේ අපි ඒ පිළිබඳ දැන් අතාකරමු මන් කලින් සඳහකර ඒල්ලේ කියල කියැනන්නේ අ්‍යවශ්‍ය පටේ සිද්ක් ඉතින් අපේ දේෙට බාහිරෙන් ලබාගැීම අත්්‍යවශයනවා. ඉතින් මේ අතර්ගත වී පවතින්නේ මොන ආහාරවලද කියනක ඔබ සැලකිලමත් වන්නට ඕනේ ම මෙතනදදි මතහ කරන්නම් මේ ඒල්ල කියෙන සංගටක අන්ර්ගත වෙලා තියෙන්නේ ශාකමය ආහාර ද්‍රව්‍යවල විතරයි. මේ EPAයේ DH කියන සංගටක අපේ දේහෙට මාලු ආහර ලබාගනිීමම නිසා ැබෙන මෙතන ති ගැටලුව තමයි ඔබ. ාකමය හාර පමණක්කාහරට ගන්න පුද්ලෙක්න. එහමනැත්තම් ඔබ සත්්‍යක දෙවතාවක් හෝ තුන්ගතාවක් මලහාරයට නොගන්නේ නම්. ඔබේ දේහට මේ EPA DHH කියෙන සංගටක ඇතුලත්වෙනෙ නෑ. නමුත් ඔබේ දේහෙට ALA කියෙන සංගටක ශාකම ආහර දවයමන්තම නට්ස් වගේ දේවල්ලොලින් අපට ලාගන්නට පුළුවන් හැකි අවත්වයන. ඔබේ දේට ප්‍රමාණවත් පරිදි මේ ALA ඇතුවත් වෙනවනම්. අපේ දේහෙතුළ මේ EPA DHA කියෙන සංගටක නිර්මාණය කරගන්න පුුවන්වෙ. ඉතින් මේ මේගා 3 පේ සිද්ොලින්. පා ලනොලනි කැසිට විතරයි අපේ දේෙට බාහිරවශය ලා ගැීමට සිද්ධවෙනි. මේයාකාරයටට අපේ දහෙතුළ EPA DH නි්පාධන කර ගැනට හැකයාවව පවතින වනම් අපි මොකට ාහිරවශයෙන්ම පි්ෝල් එක අපේ දේෙට ලාගන්න එද නකට හේතු අපි පහැදිලි කර ගම. ද මේක හේතුව තමයි අපි මේඒ කියලා හඳන්න හිමන්නතම් ල්පා ලිනුලනි කැසිට් කියෙන සංගටක අපේ දේයට ලබා දුන්නයි අනතුරුව. අපේ දේහෙතුළම EPA DHC බව පරිවර්තනය මේ සීග්‍රතාව ඉතාමත් අඩු. ඒ සයට පහලෝකටත් වඩ ඉතාමත්. ප්‍රමාණක්තම මේ EPA DHේ බවට පරවර්තනීම සිද්ධවෙනි. ඉතින්ඒ නිසා මයි අපි බාහිර වශයෙන් මේ EPA DHC කෙනන සංඟට ෆිශ්වයිල් විදිර දේට බාගැනීම සිදු කරන්නේ. කිසිදු වියදමින් තොරව ඔබේ දේහෙට මේ AA එහමන්දන්තම් ල්පා ලනොලේ ැසි් කෙනෙක ලබාගන්න පුුවන්. අපි බලමු ඒව ලබාගන්න පුුවන් ආහාර වර්ග මොනද කෙන පළබඳ මගත් 3 පටයෙසිද් වලීම ල්පා නිනොලෙ ෙට්ෙනෙක ප දෙහ බාගන්න පුුවන් වෝන. ගේ වට්ටක ඇට තල ඒවගේ නිවිතිය. කැනෝල්ලඔයිල් සොයබන් නොයිල් වගේ ආහර ද්‍රව්‍යමගට පුළොහන් වෙන මෙන්න අල්ප ලෙනොල්ලනි කැසිට කෙනෙ අපේ දහෙයට ලබාගන්නට හිතින් ඒඊට අමතරවම EPA DH. ලබ ගැනීමට හැකියාවක් පවතිනවා ඉතින් ඒ කොහොමද කෙනකාරනය ඔබම වෙන ටත් දන්නවා. සාමාන්‍යෙන් අපේ දේහෙට බහල වශයම EPA DHචේ ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ මාලුවර්ග එමඳතුම් ඔයිලි ෆිෂ් ආහරයට ගැනීම නිසා තින් ඒ සඳහා අපට මැකරල් හෙරින් සාඩින් සැමන් වගේ මාලුවර්ග අපට භාවිතා කරන්නට පුළුවන් එ. මාලු හරයට ගැනීම නිසා තයි අපේ දේහෙට මේ EPAEDHA කියෙනන සංගට ලබ ගැෙනට හැකිවාව පො තින් දැන් ැටලෝක් මතුවන ඇති මේ මාල්ලුන්ට මේ EPA DHA කියන සංඟට ලැබෙන්නේ කොහම දෙෙන කාන. ඉතින් අපි ඉළඟට බලම මේ මාලුන්ට EPAHේ නෙ කොහම දෙකෙන කාරණය පිබඳ. මාලුන්ගේ දේහේ මාංශවල මේ PAADH.ේ අන්තර්ගතවන බවට විද්‍යාත්මකොත් අහරුරෙන යෙනවා ඉතින් මාල්ලුන්ට මේක ලැබෙන්නේ මේ වගේ ආහාරවලින්. ඉතින් අපි බලමු ආර මොවාවද කියලා ජලද පරරිසය තු අපි දන්නවා ප ලාවාග. කොඩා ඇල්ගී වගේ ේවල් තියෙනවා ඉතින් මේ කුඩා පලවාංග සහ ඇල්ගී තමයි ඇත්ත වශ මේ E ප සහඩhච නිර්මාණය කිරීම සිදු කරන්නේ එමන ත නි්පානය කිරීම සිදු කරන්න ආර දාමයක් ඔසේ මයි මේ ෆිෂ්ෝල් නි්පාදනය සිදුවෙන් ඉතින්ඒ කහොමද කියෙල බැලොත් මේ මැරයින් මයිකෝ ඇල් ගා ඇහෙමනතම් අපි හඳුන මේ ජලජ පලවාංග ආහාරයට ගන්න කුඩා ක්‍රස්්ටේසියාවන් කුඩා මාළු වගේ එවන්න ආහරයට ගන්න එතින් එම කුඩා මාලුම්ව ආහාරයට ගන්න විලෝපික මත්සේනි න ඉතින් එම ඊලපි මත්යි මේ ආහාර දාමයක් ඔස්සේ ඒකරශ වෙලා තමයි අපි මේ ෆිෂෝල් කෙනෙක අපේ දේහට ලබාගන්න මාළුආහරයට ගනීම තුළේ. එතින් මෙන්නම මාලුන්ගේ දේහේ අන්තරගතන ෆිෂෝල් එක නිස්සාරණය කරලා අපට කැප්සුල්ක් විදිට ෆිශ්ෝල් අපේ දේහට ලබාගැනීමට වෙළඳපොල පවතින්නයට පුුවන් එතින්න ඔබට බලාගන්නට පුළ මෙම පහලතියන මැරයින් මයිකෝල්ගි කියෙනෙක් මෙනම මයිකෝ ඇල්ගීවලන්තර ගතවන ෆිෂෝල් එක ඩරෙක්ලි ලබාගන්න ෆිෂෝයිල් ටැබ්ලට් විදිට ෙතින් එහ ලබාගන්න ිල්. දොත්තියනම් ඒති ු හරයට ගැනීම මගින් තමයි ඔබේ දේට පහසුවෙන්ම ෆිශ්යි ලාගැීමට හැකියාවෝ පවතින්නේ එතින් ඒ ලබාගැනීම නම් එහමත්තනම් ඔබගේ දේට ප්‍රමාණුවත් පරදි පිෂ්වයි ලබාගැීමට නම් බ සත්තියක දෙවතාවක්කෝ තුන් අතාවක් මාළු ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය වෙන. එතින් එහම ලබාගන්නට බැරිපුදගලෙක්සිට් නම් ඔබ ෆිෂෝ එකක ාවිතාකිරීම වඩාත්තියෝග වෙනම්. පත් කාරණයක්න් මෙහිද සඳහන් කරන්නට කැමති ඔබට පේන මෙන්න මේ ආහාර දාම දෙකදිහාපි බැලුවොත්තහෙම උඩ ආහර දාමේදී මාලුන්ගේ දේහතුළ ඒකරාශීවීමයටඇතිතම ෆිශ්ෝයිල් ලබාගෙනනම සිදු කරන්නේ. එහිදී විශ්සහගත බැරලෝහෝ වගේ සංගටක මේ ආහාර දාමයට තක්්‍රස්සීමේ අවධනමක්තියනො ඔබ දන්නවා මේ ආහාර දාමයක් අටතේ බැරලෝහ වැනි ද්‍රව්්‍යයේ ඒකරශසවීමේ අධානමක් පවති නවා ඉති නම අවධානම පිළිබඳව මේ වන ට පර්ේෂණ වාර්තාාවල හෙල්වෙලලා හැමේ ිෂ ොල්ල මේර්කය අධි වශය පවතිනවා එවැනි. කාය නමුත්ඒ පිළබඳ පර්ේශෂණ ඉදිරියටත් සිදුවී ඒ පිළබඳව අපි අවධානයෙන් සිටීම වැදගත්තෙන මොකද මේ මකරි වගේ බැරලෝහ ඒකරාශවීම යටතේ අපේ දේහට ඇතිවීමවා ඇතුළත්වීමේ අවධානමක් ඇති කරනවා ඉතින් ඒනිසා අබට බලන්නට පුළොන් මැරයින් මයිකෝඇල්ගී වගේ දවල්ලින් රිජුවම ලබාගන්න ඇල්ගී විශේෂ වලින් අපිෆිෂයිල් ලබා ගන්න ඉතින් එවැනි කාරණ වඩත් සුදුවෙනවාද නුස්දුනාද කියන කාරණය පිළිබඳ ට මෙහි ප්‍රකාශකිරීම හැකි. පවතින්නේනෑ මොකද මේ පිළබඳූ පර්ේෂණර්තා ප්‍රමාණවත් නෑම වෙන විට ඇතින් ඒ පිළිබඳවත් අපි අවාානයෙන් සිටම නුදුරනාගතයේ දී හෝ ඉදිරි අනාගතයේ දී ඒ පිබඳු පර්ේෂණවාර්තා නිකුත් වනත් පේ පිබඳවත් සාචාක මහිත ඔබට දැන් යම්කිසි අවබෝධයක් ලබන්නට ඇතිම ෆිෂ්ෝල්ක් කියන්න මොක්ද අපි මේ දේයට ලබාගන්නේ කොමනාකාර සයෝගයක් කියනක පිළිබඳව. ඉතින් මෙම ෆිස්ෝයිල් ලබාගැනමින් නොබේ දහයට ඇති කරන්නව ක්‍රියාකාරම් මොනවාද කියන කාරණය පිළබඳවත් අපිතාරන්න බලපොත්නවා ඒ. ඔ ිශ්ෝල්ලක් තර ගනීම දී සැලකිිමත්ව යතු කාරණ ඒවගේම ඔබේ දේහට මිෆිෂ්යි ලබාගනීම නිසා සිදුවන දේ මොකක්ද කියක පිළබඳව තහුරුී ඇති පර්ේෂණනාත්මක වාර්තා සමගින් අපි ඉදිරියට සාකච්චා කරන්නට බලාපොත්තුෙන ද තරමක්තුරට අදදිනයේදී සිදුකල සාකච්ඡාව සයින්ටි පිකෙ මන තම් විද්‍යාත්මක පසුබිමක් සහිතවතම සාකච්ඡා කලේ මොකදයට හේතුව මේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමින් තොරව අපට හරියාකාරම ෆිෂෝයිල් පිබඳව. දැනගැනීම හැකියාවක් නෑ. ඔබේ දේහට ඔබ මේ දේ ඇතුළත් කර ගන්නවනම් ඔබගේ ආර අතරේකක් විදිරම මේ ලබාගන්නවනම් ඒමදන්තම් ඔබගේ ආරයක් විදිරීම මේ ලබාගන්නනම් ඔබ ඒ පිබඳව අවගෝධී යුක්තව තමයි ලබාගතයුත්තේ ඉන් තවත් පුදගලෙ ඔොට මේ ලබාගැනීමට කියා පැවසීම නිසාහෝ. ඔබට යම්කි පුද්ගලෙක් නිර්දේශ කල නිසාහෝ මේ ලබාගනිම සංසුව න නැ. ඉතින් මේ කුමක්ද කියන පිළිබඳව. ඔබට අවෝධයක් පවතිනව නම්. ඒයි ඔබ තීරණය කරව. ඔබේ දේට මේ ලබාගතයත්තය කුම ආකාරයෙන්ද. කුම අවස්ථාවේ දීද ඒවගේ ඔ ලබා නො තේ කුම අස්ාාව ද කියන පිළිබද. ති අද සාචව රම දීර්ග අපි ංග සාකච්චාවේද කතාරම ිෂ් බ දේහ ලබාගැනීම ද ුත් කුම කාරද කුම ප්‍රමාණද ලාගනය වගේ ිශොල්ලක් ලබාගැනීම ද සැකිිමත් යතු රන මනවාද මේ වන විට පවතින ිශ්යිල් වර්ග මොනවාද ඒ ෙන්ක හඳනගන්න කොහොද ල කාර ප ද සාච්චකර ල් ප ොඩ් හම පො දේ. ananu